අද සහ හෙට යන දිනයන්හිදී දිවයිනේ ගල්ල මාතර කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි අතර වයඹ පළාතේ මෙන්ම කොළඹ කෑගල්ල ගම්පහ නුවරඑළිය සහ මහනුවර යන දිස්ත්‍රික්කවලට මිලිමීටර් 75 ඉක්ම වූ තරමක තද වැසි ඇතිවිය හැකි බව කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම ගල්ල කළුතර මහනුවර මාතලේ යන දිස්ත්‍රික්කවලට පැන වූ නායම් අවදානම් නිවේදනය අද පසු 4:30 දක්වා දීර්ඝ කර ඇති බැවින් එම ප්‍රදේශ අවට ජීවත් වන ජනතාව අවදානමින් පසුවන ලෙස ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය සඳහන් කළා. මේ අතර ගෙවුණු දින කිහිපය තුළ පැවති අයහපත් කාලකුණ තත්ත්වයේ හමුවේ පුත්කලින් 19 දෙනෙකු ජීවිතක්ෂයටපත් වී ඇති අතර පුත්කල අතුරුදන් වීම එකක් වාර්තා වූ බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ. මේ අතර කැලණිගඟේ ජල මට්ටම පහළ ගොස් තිබුණද කඩුවෙල ප්‍රදේශයේ ඇතැම් ස්ථාන ජලයෙන් යට වී තිබුණේ මේ ආකාරයෙන්. එමෙන්ම පුත්කලින් 219,000කට අධික පිරිසකට අයහපත් කාලකුණ තත්ත්වයේ හමුවේ බලපෑම් එල්ල වී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වැඩිදුරටත් සඳහන් කළේ. දිවයින හරහා තියෙන සුළං තත්ත්වයේ ගත්තොත් විශේෂයෙන්ම සුළඟේ වේගයේ වැඩිවීමක් අපේක්ෂා කරනවා. විශේෂයෙන්ම මේ තත්ත්වය බලාපොරොත්තු වෙන්නේ උතුරු මැද හම්බන්තොට ඊට අමතරව ත්‍රිකුණාමලයේ සහ මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් පැත්තේ. මේ සුළඟේ වේගය ප්‍රධාන වශයෙන් නිත්‍ය දිශාවෙන් හමන්නේ 60 කිලෝමීටර 40-50 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. වැසිස් සමග සුළඟේ වේගය 60 කිලෝමීටර 60 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙන්න පුළුවන්. දීවර ප්‍රජාවට කියනවා නම් විශේෂයෙන්ම අපිට කියන්න තියෙන්නේ මේ පුත්තලම ඉඳන් කොළඹ හරහා පොතුවිල් දක්වා තියෙන වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන මොහොත් තීරවල නිරන්තරයෙන් වැසි තත්ත්වයන් නිර්මාණය වෙන්න හැකියාවක් තියෙනවා. ඊට අමතරව සුළඟේ වේගයත් 60 කිලෝමීටර 40-50 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. ඊට අමතරව තරමක් මුහුදු සීමාව අඩුවීමේ හැකියාවන් තියෙන්න පුළුවන්. අතර මේ தත්ත්වයේ ප්‍රමාණාත්මක හෙට දින වෙනකොට කොහොම අඩුවීමක් අපි අපේක්ෂා කරනවා. මේ අතර ගංගොතුරු தත්ත්වයේ හේතුවෙන් පීඩාවටපත් පාදුක්ක ප්‍රදේශ ලේකම් කොට්ටාසේ ජනතාව හට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා සතු සමගින් වවුචර් පත් ලබා දීම සිදු කර තිබෙනවා. එමෙන්ම හංවැල්ල ප්‍රදේශයේ ගංගොතුරු තත්ත්වයේ හේතුවෙන් පීඩාවටපත් ජනතාව උදෙසා සහනාධාර ලබා දීමේ වැඩසටහනක් සංවිධානය කර තිබුණා. ඒ කඩුවෙල ක්‍රිකට් සංසදයේ ප්‍රධානත්වයෙන් රට තුළ ඇතිවන ඕනෑම හදිසි ආපදා තත්ත්වයන්හිදී එන් පීඩාවටපත් වන ජනතාව මුදා ගැනීමේ සහ සහන සැලසීමේ ස්වේච්ඡා කණ්ඩායමක් ලෙස අයන් මෑන් 4x4 ප්‍රජා හදිසි ප්‍රතිචාර කණ්ඩායම නිරන්තරයෙන් කටයුතු සිදු කරනු ලබනවා. ඒ අනුව අයහපත් කාලකුණේ හේතුවෙන් ඇති වූ ජල ගැලීම් හේතුවෙන් පීඩාවටපත් වූ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව සඳහා ආහාර සහ පානීය ජල බෝතල් බෙදා දීම එම සංවිධානය විසින් සිදු කර තිබුණා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.